ආයුබෝවන් මෙම පාඩම නිපුුණතාවත් දොළහා ්‍යාපාර සඳහා තුොරතුරු සහ සංවීධන තාක්ෂණය භාවිතය පිළිබඳවයි වැඩි විස්තර ඇතිව කවත් කතා කරන අනං තරංකකාරී වෙළඳ පලට සහ ව්‍යාපාරික සංවිධාන වලට තුොරතුරු සහ සංවිධන තාක්ෂණය, යෙදිී හැකි අයුරු ගෞශයණය කිරීම. මේ පාලම අපි සාකච්ඡා කරන්නේ නිපුුණතා මට්ටම දොලහිදසම දෙක තොරතුරු සහ සඳීධන තාක්ෂණය සහ සහ මෙයුම් අතර ඇති සම්බන්ධතාාවය ගවේශණය කිරීම එහි උපමාතෘකා කීපයක් පහල දැක්වෙනවා. ප්‍රධාන වශයෙන් ඊ වානිිච්්‍යය සහඊ ව්‍යාපාර අපි මේ හඳුරනන් eකොමස්ඊ බිනස් හැටියට ඒ වානිජ්‍යය යනු බාණ්ඩ මිලදී ගැනීමේදී අදාළ පියවර මාර්ගගතව සිදුකිරීම. එනම් ගණුදනු මාර්ගත බාණ්ඩ ඇනුවිම් කිරීම සහ ගෙවීම මාර්ගතව සිදුවීම. මෙහිදී බාණ්ඩ පිළිබඳව මාර්ගගතව ස්වාබැලීමක් කරන්න පුළුවන් බහෝ වෙබ්බඩවී වල බාන විකන්න බාණ්ඩ සම්බන්ධව ලැස්ටුවක් සමහරවිට රූප සහිතව විස්තාත්මකව මිලගන් සහිතව දැක්වෙනවා පාරිභෝගිකයට කල් ගත කරලා තමන් අවශ්‍ය බාණ්ඩය ඒ මලගණන්න සහිතව දැනගන්න පුළුවන්. මාර්ගගතව ඇනුම් කිරීමේදී බාණ්ඩය තෝරාගැන ඇනුවුම් කරනවා ඉන් පසුව ගෙවීම සිදු කරනවා ආයතනය මගින් බාණ්ඩය පාරිභෝකකයාගේ නිවසට බෙලා හැරීම සිදුකරනු ලබනවා. ඊ ව්‍යාපාර මීට වඩා තර්මක් වෙනස්. ඒ වානිිජයේදී කරෙන්නේ බාණ්ඩ ඇනවුම් කිරීම සහ ලබාගැනීම ඒ ව්‍යාපාරකානෙක් ව්‍යාපාර ෂේත්‍රයේ බොහෝ කටයුතු. රත්තුර සන්ීධන තාක්ෂණය මගින් වඩා කාර්යක්ෂමව එමෙන්ම පලදායිව කිරීම මේ සඳහා උදාහරණ කිප්‍රක් දක්වල තියෙනවා. ඊ තැපෑල මගින් බාන්්ඩ අලිවිකරණය ඊ මාර්කටින් හැටියට හඳුන්නවා. ඊළඟට ආයතනයක බාන්්ඩ ේඛනය ඉන්වෙන්ටියස්වයාන්කරණය කිරීම. එමගින් බාන්්ඩ විකිනීමේදී ්‍යාවත් කාලීන වෙනවා. ඉෙන්ටිය නැවත ඇනුම් කිරීම සඳහා පාරිභෝගකයා මිලිදී ගැනීමේ දී බාන්ඩ ක්‍රමයන්කූලව අඩුුවීමක් සිදයන ඇකොට නවත ඇනුවුම් කිරීමක් වගේ දේවල් රීෝඩ ලේවල් කිය අපි කියෙනවා ඉබේම දැනුම් දීමක් කරෙනවා ඒනිසා ඉතාම නිවර දීවසා කාර්යක්ෂම ගබඩාවිතිෙන බාන්්ඩ කළමනා කරණය කරන්න පුළුවන්. මේගේ අපි තු ප්‍රකාශන ආතනයක් ගත් ත් එෙම මේ ප්‍රකාශන ආයතනය සම්පූර්ණයම සස්වයංකරණය කරලා එද ප්‍රකාශනයට අවශ්‍ය අන්තර්ගතය අපි පොතක් නම් ඒ පොත්තේ අන්ර්ගත වෙන කරුණු සම්බන්ධව ආරම්භයේදීම තාක්ෂණය මගින් නි්පාදනය කරන්න පුළුවක් ඊළඟට ්‍රංස්කරණය කිරීම එඩිටිං කියන එකත් තාක්ෂණය භායිතයෙන් එටින් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් පොතක් ලියලා ඒ පත අත්පිටපත තවත් කෙනෙකුල අව්ව සංස්කරර්ණය කරගෙන එහම ගෙනියනකොට තියෙන දුෂ්කරතා අපට පැහැදිලි මෙතන දී අපි ඉලෙක්ට්‍රෝනිික මාර්ගයෙන් මේ අන්තර්ගතය තියාගත් තාම සංස්කරණය කිරීම ඉතාම පහසයි මීළඟට මුද්‍රණය සහ ප්‍රකාශනය මේ සියල්ලම තාක්ෂණය මගින් ඉතා කාරයක්ක්ෂමව පළදායිව කරන්න පුළුවන්. ඊ ව්‍යාපාර මගින් මානවසම්බත් සඳහා මාර්ගගත මෙෝලම් නිපදුවන්න පුළුවන් මෙවැනි මෙවලම් මාර්ගගත රැකයාපූරු හැටියට ඉල්ලුම් පත් ක්‍රියාවලිය සයෝකයන් පිළිබඳ දත්තර ඇස්කිරීම තාක්ෂණය මගින් සිදු කරන්න පුළුවන් මෙහිදී ඒ මානව සම්පත් අවශ්‍ය වෙලාවට ඒ වුවමනා කරන සුදුසුකම් සහිතව දැන්වීම් පූරු වල සාමාන්‍ය ක්‍රමයට සාම්ප්‍රදායිකව කරන අවෙනුවට ඒ දැන්වීම්පුරුමගින් පුළුවන් යම්කිසි ව්‍යාපාරයකට අවශ්‍ය මානව සම්පත් පිළිබඳ තොරතුරු ජනතාවට දැනුන් දෙෙන්ට. ඒ ඒ ඉල්ලුම්පත් සම්බන්ධව ඉලෙක්ටනනික ලාබගට පුළුවන් ඉල්ලුම් පත්‍ර කඩදාසියක පුරුවණ ලද ඉල්ම් පත්‍රයක් වෙනුවට මෙ ඉතා පහසුවෙන් කල්මනා කරණ කරන්ට පුළුවන්කම තියෙනවා. ඊ වානිජ්්‍යයේ හැ ගණුදෙන් වර්ග නැත්තන් ්‍යාපාර ආකෘති කීපයක් තියෙනවා අපි එයින් සාකච්ඡා කරනවා හයක් දැන් අපි මුලදී කතා කරේ ඊ වානිජ්්‍යය සහ ඒ ්‍යාපාර අතර වෙන සමකක්ද මේ දෙකේ යටතේ කෙරෙන තාක්ෂණයවාගින් කරන කටයුතු මොනාද කිය එක. දැන් අපි ඒ වානනිජ්‍ය විස්තරාත්මකව ගත්තොත්තේම ප්‍රධාන ආකෘති පහක් තියෙනවා අපිම ගනු දෙනු වර්ග කියලත් අපට කියන්න පුළුවන්. හඳුන්වන්නේ B2B B2C, CC, C2B B2E G2C. පලිනික ගත්තවොත් එහෙම B2Bබි toබිනස්්‍යපාර ස තවත් ව්‍යාපාරයක් අතර සිද්ධ වෙන ගඩුදෙනුවක්. BC ව්‍යාපාරයක් සහ කස්ටම එම කන්සිියුම පාරිභෝගිකය අතර ව්‍යාපාරයයි පාරිභෝගයයි අතර සිදුවෙන ගණුදෙනුවක්. එතකට මෙතනදවම්පැත්තිි දක්වන්නේ සේවාව සපයන කෙනා. ක්කුණුැත්තෙගේ සේව ලබාගන්නඩ කෙනා පළමිනි කේද නම් ්‍යාපාරයකින් තවත් ව්‍යාපාරයකකට සේවාවක් ලබා දෙනවා. දෙවැනි එකයේදී ව්‍යාපාරයක් පාරිභෝගිකට සේවාාව ලබා දෙනවා. තුන්ගකේදී පාරිෝගභෝගිකය වෙනත් පාරිභෝගිකට සේවාාව ලබා දෙනවා. හතරවිනිකේදී පරිභෝගිකය ව්‍යාපාරයකට තමඟගේ සේවා ලබාදෙන තුට ්‍යාරය තමයි ලබාගන්නේ. B2E යනුවින් හඳු නන්නේ ව්‍යාපාරයක් බිස්ස්ට එම්ලෝහි තම සේවකැන්ට ලබා දෙන සේවාවන් ව්‍යාපාරය මගින් අපි මේවා උදාරණ දත්තව සාකච්ඡා කරමු අවසාන තියෙන්නේ G2C ගවන්ම කස්්ටම කියලත් කියෙන ගන්ම කන්සිියුම්ම කියලත් කියවා ගවන්මට සිටිසන් කියලත් කියනවා. රජෙක් විසින් තම පුරු වැසියන්ට. එතකොට ඒ පුරවැසියන් ගව රජයෙන් සේවාවක් ලබා ගන්නකොට එතනදී පාරිභෝගික්කයෙක් බවට පත්වෙනවා. මෙහිදී එක් ව්‍යාපාරයක් තවත්ව්‍යාපාරයට යිCTී තාක්ෂිණය උපයෝගි කරන විශේෂයම වෙබ් අඩවිය කරා සේවාව ලබා දෙනවා. අපි මේ එක එකක් සාකච්ඡා කරන වෙලාවේ අපට සාමාන්‍යෙන් අවබුති කරගන්න පුළුවන් මේ බොහෝ සේවාවන් දැනට සාම්ප්‍රදාායිකව තාක්ෂිණයෙන් තුොරව සිද්ධ වෙන දේවල්. ව්‍යාපාරකින් ව්‍යාපාරක කිවහම අපි දන්නවා දැන්. පරන්ස බෝයින් අහස්යාන අනිපදවන කම්පැණයේ බොහෝ කොටස් තොග වශයෙන් වෙනත් සමාගංගලින් මිලදීගන්නවා උදාහ්‍ය කැටියට එන්ජිම රෝල් ස්්‍රස් සමාගමෙන් තමයි සපයන්නේ තොග වශයෙන්. එතු ඒ සමාගම් තවත් සමාගගවලට සේවාන සපයවා. ිදන්න මට රතකර්මාන්තයේද මෝටරතේ ප්‍රධාන සැලසුම සහ ඊට ආවිෙන්නිික යම්යම් දේවල් ප්‍රධාන නිෂ්පාධනකයා සදකෘතියෙනවා වෙනත් සමාගම් රාශයක් වෙනත් බාන්ඩ තුගවශයෙන් සපයනවා. එ තුොට ස මාගමින් සමාගමට සිද්ධ වෙන ශ්‍රේවාවන්. මේවා ආරම්බේදී සාම්ප්‍රදාායිකව සිද්ධ වනේ තාක්ෂණයකින් තොරව. දැන් වෙබ්බඩ විහරහා. සිද්ධ කරන්න පුළුවන් එතකොට සමාගමකට පුළුවන් තවත් සමාගමකින් සේවාවන් ලබාගඩ. අපි උදදාහරණය ච්චර ගත්තොත්තෙම ඒ නම් එ ව්‍යාපාරයක් විශේෂ අඩු මිල ගණන්වලට තොග වශයෙන් වෙනත් ව්‍යාපාර්ගට පොත් අලවි කරනවා. එතකොට ඇමරකණ එක්සත් ජනපදේ ඉතාම ජනප්‍රිය වෙබ් අඩවියක්තෙනඩයට ගියාම ඒ අඩවිය දැන්නම් පල කරලා තියෙනවා නොයෙක් පොත් ජනප්‍රිය නොයෙක් පොත් පෙලපොත් නවකතා කෙටිකතා වෙනත් ඉතිහාස කතා බොහෝ පොත් හැබැයි තොග වශයෙන් මිලට ගන්න වනේ තොග වශයෙන් මිලට ගැනීමේදී. ඒ ලොකු වට්ටමක් දෙනවා. අවම ගානක් තීරණයකන මේ පතින් අවුම පිටපත් විෂපහක් තෝරගණ්ඩඕනේ. එතුකට යම් මටමක් දෙවා පනහක් ත්තොත්යෙම ඊටා වැඩි වටක් දෙවා විදියට විශේෂවටටමක් ලැබෙනවා පිටපත් සමහලට සීයක් පන්සීයක් ඒවගේ ගත්තොත්තයම. ඉතින් අපට දැන් ඉතාගණඩ පුලුවන් යම්කිසි පොතකින් පිටපත් තොකයක් ගන්නේ පුද්ගලේ තමන්ගේ පරිහරණයට නෙමෙයි යම්කිසි සමාගමක් වෙලදාම සඳහා කිය. එතකොට ඒ සමාගංවලට වට්ටම් සහිතව තමන්ට ඕන කරන්න පොත්ික තර ගඩපුලුව. දැන් ඔබ සමහල්ලට දන්න ඇති. දැම් මේ පොත්්සාාපෝලට සමහර කත්‍රවරු තමන්ගේ ප්‍රකාශන පොත්සාපයෙන් පොත්සාපෝට ගිහිල්ල බාර දෙෙනවා. පිගුණන්ට සමහර ප්‍රකාශකය ඉන්නවා විශාල වශයෙන් පොත්මුද්‍රණය කරලා පොත්සාාප අතරේ වෙනම වෙෙධාරවා. වෙනම ක්‍රමකට කටරු ගරු ෙදා හැරීම් කරනවා. දැම් මෙතනදී පොත්සාපලට පොත් නොයේ කාරයෙන් ලැබෙනවා ඇතක ගණු දෙනු. හුගාක් සංකීර්ණයි ඒ කතර පුද්ගලිකෝ ගෙනත් බාර දුන්නත් හෙම ඒ කතරුවරුන්ට මුදල් ලබාදන්නේ විකිලෙන හැටියට. ඉතින් කලින් කල්ටේ කතුරුවරු පොත්සාපයෙන් පොත්සාපට හිල්ලාල විකරුණු පොත්්ගාන ලා ය න තමයි ගවන් සමාල පොත් විකරුණ නෑැෙ ලා පහදන වග දේවල් දනවා මෙතන දී සම්පූර්ණ වගකීම පොත්සාපුුවට පොත්සාපපුුව මේ වේ අඩවිෙන්ොත් අඩුමිලට අරගන්නු අරගන ඒ තමගේ පොත්තාප ුතියා ගෙන විකුණනවා ඇතකොට කතරු මැදිහත්වේ නෙනෑ. එ කතරු සම්බන්ධ කරගන්නේ වෙ බඩවිය. මේ මම පොත් විසිිපහක් යම්කිසි පොත්තකින් පිටපත් විසිිපහක් තෝරගත්ත් එහෙම කත්රූ හෝ ප්‍රකාශකයා මැදිහත්වෙනවා ඒ අවස්ථාවයිදී මැදිහත් වෙලා එවනවා හැබැයි ගනුදයනුව සිද්ධ වෙන්නේ වෙබ්බඩවිය කල්මනාකරණය කරන. සමාගමත් මිලිදීගන්න සමාගමත් අතරේ. තවත් උදාහරණය ගත්තුත් තේම ද විශේෂඩු මිලගණන් වලට දොග වශයෙන් වෙනත් ව්‍යාපාරිකයෙන්ට නිමියඇඳුන් විලාසිතා සහිත නම ැඳුම් අලවෙකිරීමේ දත් තොග වශයෙන් වෙබ්බඩ විහාරා නිමියඳුම් ලබාගන්නඩ පුළුවන් ඉති මේ නිමියඳුන් එකම ඇඳුමෙන්ත්නම් ි හයක් පහළුවක් ගන්නේ පුද්ගොලි වනෙමෙයි වෙනත් සාප්පුුවක් අලිවිකිරීම සඳහා. මේවා සාමාන්‍යෙන් අපි දන්නවා මේ උග වශයෙන් මෙලිදී ගැනීම් ඔබ සමහල්ලට දන්න ඇති දෙම හරගම පමණුව තියනව පොලක් උදේ පාන්දර ඉඳලා පාන්ද්‍ර මන් ධනතරමින් දෙකේ ඉඳලා අෞදදේ අට පමණ වෙනකං නිෂ්පාදකවා. පෞද්ගලික නිෂ්පාදකෝ තොග ගෙනත් තියනවා එතන්ටේනවා විශසාාල පිරිසක් දුර බැහැර ඉඳලා තොග අඩුමිලට අරගණ්ඩ. ඒ අරගන ඒගොල්ලො සමහරවිවිට ඒ තොග ගන්නකොට ඒ තොග කවරට දාලාවත් වෙනවෙන නෙමේ දෙන්න ඒ තොගේ එකට දෙන්නන්නේ. ඉටවස මේගොල්ල ගෙනහිල්ලා පරදිිසාප්ක කනන්න තොග අතුග ර්ගණිකේ ඒගොල්ල ඒ ගුල්ලන්ගේ නනාංගහල කවරවයටට දාලා ඒව සල් කරලා ඒම විකොඩනවා. ට එක මේ සසාම්ප්‍රදායකව සිද්ධුවන දේ. දැන් මේදේ සිද්ධ වෙනවා වෙබ් අඩ විය ආරහා හතුට එතනත් බෙදාහැරීම සිද්ධ වෙනවා බෞතික වශයෙන් එකකයන්නේ ඇනූම් කරන පාරිභෝගිකයා සමාගමක් ඒ සමාගම කියන තැනකට බෙදාහැරීම සිද්ධ වෙනවා. මෙතන දැක්ක උදාහරණයක් ඉතාම කාර්යක්ක්ෂම කටයුතු කරන ආකාරය සමාගම සමාගමට උද්‍යාන අලංකාරණය කරන එක්තරා සමාගමක් ඒ සමාගමට අවශ්‍ය වෙන උද්දලු ශවල පොහොරවර්ග වැනි දෑ ලබා ගැනීම සඳහා වෙන සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මේ අය යම් කිසි කටයුත්තක යදෙන වෙලාවේ පෝහර භාවිතය හුඟක් වැඩී පර භාවිතා වේගන යනකොටඒ සමහරලාවටකුගේ බඩු ලැවිස්ටේ ඉන්ෙන්න්ට්‍රියයේ තිනවා රීෝඩ ලෙවල් එක ඒ රී ෝඩ ලෙල්ලට එනකොට ඉබේම ඇනූම ඇනුවක් සඳහා ඉල්ලීමක් ඒ ලියා පදිංචි සමාගමට යනවා. ඉති මෙතනද මේ උදාහරණය කියවෙන්නේ ඇතැම් වෙලාවට ඒ රීෝඩ ලෙවල් එකත් පහල්ට යන විදිට මේ වැඩිපුර වැඩ ඉවල යෙදිලා ඉන්නකොට යම්කිලි උද්‍යානයක වැඩ කරණෙනලාට පොහොර තමන්ගේ සමාග මේ ගබඩාවේ නැත්තං ස්තපිවුම්කරු එතු එහත් සමාගමක් සැපයුම්කරු ඒක දැනගන වැඩටයුත් සිද්ධක ඒ ද්‍යානයට ගිහින් ඒ පොර ඒ වෙලාවේ ලබා දෙන අවස්ථා තියෙනවා කියලා තිවබුණ මේ ඉතාම ශක්තිමත්ව යිCTී තාක්ෂණය B2B ව්‍යාපාරෙන් ව්‍යාපාරියට භාවිතා කෙරෙන අවස්ථාවක් මීළඟට අපි සාකායකයන් B2ස මෙය ඉතාම බහුලව සිද්ධ වෙන දෙයක් අපි වෙබ්සයිට් එකකින් එවෙබඩ් අඩුවකින් යමක් මිලිදී ගැනීමේ දී අපි සමගමත් එක් ගනු දෙනකොටම ඇතුරු සමාගම සේව සපයනවා බිස්නස් දකුණ පැත්ති කස්ටමමතන් කසිූම එතුකොට තාක්ෂණය මගින් වෙබඩ වී හරහා අපි ඇනුම් කිරීමේදී අපි වෙබ්බඩවයේ තාලතියන ලැයිස්තුව දිහා බලලා අපට උන කරන එක තෝරගෙන අපි මිලගණන් අප අවශ්‍ය විදදියට තෝරගෙන සමහරවට අපි වෙනත් සමාගමක වෙබ්බඩකට යනවාිලගාණන් විලා සිතාවග දේවල්න්නං සසලන්ඩ ඊළංඟට අපි තේරීමක් කරනවා කරලා ඒ අවස්ථාවද අපි ගෙවීම කරනවා. දැම්මේ දෙකම අපි පෑ විසි අතරපුරා දවස්තුංචේ හැට පහෙම අප කැමැතිවවෙලාක සිද්ධ කරන්න පුළොන්දයක්. මෙතනදී සේවාාව සිද්ධ වෙන්නේ ව්‍යාපාරයෙන් කස්්ටමට එමත්තන් කැන්සීමට. මෙහිදී එ සිද්ධ වෙන ක්‍රියාකාරකම් මං කලින් සඳහම් කර විදිට බාණ්ඩේ ඇනුවම් කිරීම තෝරාගෙන මුදල් ගෙවීම සිද්ධ කරනවා. ්‍යපාරි කායතනයෙන් පාරිභෝගයක නිියසත බාණ්ඩය භාරධනවා. ඇත්තවශයෙන්ම අපි මේක දැනගෙන හිද කොඳයි. ඒ ව්‍යාපාරිකායතන්නේ බාන්්ඩ බෙදාහැරීම දිලිවරි කියලා කියන්නේ. ඒකත් පවරල තියෙනවා සමාගන්වලට තුන් එනි පර්ශයකට. ඒ සමාගං යම්කිති මුදලකාය කරලා. සමාරවස්ථාවලදී බාණ්ඩේ වටනක්මින් සියයට හතක් ඒ ඩිලිවරි සමාගමට ලබා දෙනවා. එතකටඒ වාාණ්ඩ බර පරිමාව එම තම් ප්‍රමාණය අනුව ඒ ඩිලිවරි සමාගම තෝරගන්නවා බෙදාහරන ක්‍රමය එක මෝට බයිස කලේන්ද එමනත්ම් වැෑන් එක කින්ද ලොරියකින්ද කියන එක. ඉතින් ඉතාම බර විශාල බාන්්ඩ සීත කරනවාගේ දේවල් බෙදා හැරීම් සිද්ධ කරනවා මේ විදිට තෝර ගත්තාම. ඉති මිට කලින් පාඩමේදී ඔබ ඉගෙනගත්තා ඉතාම සවිස්තරාත්මකව මේ ඊ වානිච්්‍ය, ඒ ව්‍යාපාරවල වාශසාවාසි එතනදී එක වාසියක් හැටියට අපි දැක්කේ අපට මාර්ගකතව අපි අනුම්කිරිීමේ දී සාපූට යන්න අවශ්‍යථාවයක් නෑ. එතකට අපේ කාලී ීතිරි වෙනවා. ඊළඟට මිල ගණන් සාපයෙන් සාපූට ගිහිල්ලා හොයන් නැතුව. වෙබ් අඩවෙන් අඩීට හිලා මිගනන් හොයාගෙන සස්සදන්න පුළුවන්. ඒවා සාපුව පැත්තෙන් ගත්තාම ඔබ මෙහුම් කරන තැනට ගියොත් ඔබට තේරේ උගක් කලාට තියෙන්නේ බිම්මහලන මේ ඉහල වාහලෙක. මොකද මේ බිම්මහල සාමාන්‍යෙන් පාරිභෝගිකය පහත්තුවෙන් යනන ැන්. උඩු මහලවල් ඔලට යන අඩුවයි. එතොට ඒකට සාමාන්‍යෙන් ස්යන්ක්‍රිය. පඩිපෙලක් තියෙන්න්නේන ලිෆ් එකක් තියෙන්න්නේන ඒ තිබුණත් පාරිභියෝකයව යනවා අඩුයි. ඉති සාමාන්‍යයෙන් ඔය කාර්යාල වාගේදේවල් තමයි උඩුමහල්ල්ල පවතින්නේ. මේ මේ ඔන් Onlineන් සාප මාර්ගත සාපපු හුඟක් ක්‍රියාත්මකවෙන්නේ උඩු මහල් වල ඉතාම කුඩා ඉඩ ප්‍රමාණයක් තුළ. සම් යම් අයගේ තියනවා රාක්්‍යවලනි පස්සුවෙන් ෙදාහරෙන්ට පුළුවන් සැහැල්ු බවාන්ඩ අනි තුක්ොම. ඒ බාන්්ඩ ඒ මෝට බයිස්කල්ලිකින්වාගේ පෙදාහරිරනවා. ඒ ඉල්ලුම අනුව සමහරවිට වනුවම ආවවෙලා මෝට බයිස්කල ලැස්තිරනං ඒගොල ගිහිල තැනට බෙධාහරනවා පිට පලාාත්තක් නම් ඒ පිට පලාත් තුලත් ඒගොලන්ට ඉන්නවා. මේවිදිටමඒ බඩු තියාගෙන මේ වගේ කාරයයාල තැන්තැංගල තියෙනවා. අනිත් බාණ්ඩ ඒගොලන්ට ඉන්නවා සේ සපයන වෙනත් සවාගම්. සීත කරනම් ඒ සීත කරන. සමාගම ඒ සමාගම මේගොල්ල කියන තැනකට ගිහි බාර්ධයනවා එතු ඩිය සමාගමත් බෙදාහැරීම ඩිලිවරී කරන්න වෙන අයට බාරදිලතිෙනවා ලියාපදිංචි විශ්වාසවන්ත සමාගන් එතන තිය නමේ ක්‍රියාවලිය ඉතාම හොඳින් පිවරෙන් පියවර ගලාගෙන යනවා පැමිණිලි ගාක්ම අඩුයි ඒ ඩිලිවරි කරන අයත් ක්‍රමාණකූලව එක පිළිවෙට කරන්න පුරදවෙලාති. මීළඟට අපි සස පාරිභෝකයාගෙන් පාරිභෝකයාට මෙහිදී පාරිභෝගිකයන් දෙදෙනෙකු අතර තමයි මේ ගණු දෙෙනුව සිද්ධ වෙන්නේ තාක්ෂණය යොදාගෙන තනි පුද්ගලියෝ දෙදනෙක් මේක සාමාන්‍යෙන් අපි දන්නවා ප්‍රෝෘතිපත්්‍රයක ද ලුහුඩු දැන්වීමල මට මකහරිවිකුණ අන් න්නන්නම් ගේ පාවිච්ච කර පෝ ජංගම දුරකතනයක් පදිගන්නකයක් එවැනි දෙයක් මට ගුණන්න වශනං මම ලුණු දැවීමක දානවා එතුවට එතන සේවාව සපයන්නේ තනි පුද්ගලයෙක් පාරිභෝකිකෙක් හැටිය තමයි ගන්න සමාගමක් නෙමයි. ගන්නගෙනත් බොහෝ විට තනි පුද්ගල පාරිෝකයක් තොට සටු ස. මේකට උදාහරණයක් දාලා තියෙනවාක නිසාමාණ්‍යින්තර දකිින් ලැබිෙන දෙ බටීර විශ්වවිද්‍යාල වල සිසු සිසිවියන් තමන්ගේ බොහෝ බාණ්ඩ පාචිකරු බාන්් ඉක්මනින්ම විකුණනවා විකුණලා පුගක් කලාට ඉතාම සුළු මුදලකට. ඉස්සරනං මේ දැන්නීම් තින විශ්වවිදලය දැන්වීම පූරුව කුඩා දැන්වම් විසාල් ගන්නක් දකිින්ට පුළුවන් ඇත්වශයෙන්ම ඒ බලලා ඒ සාමාන්‍යය ස්වාභාවිකව නං සාම්ප්‍රදායිකඒ දැන්නින් පුරුවක් බලලා හොයාගන්න හුඟක්මමාරුයි එකඒ අත් අකරුවලින් තම තමන් දාන්නේ පොඩි පපොඩි කොළ කෑලිවල ලියලා නමුත් දැන් වෙබ්බාඩ විය කරා මේ දැනම් හැමෝම තමන් පල කරනවා ඇතකොටේ විබ්වාාඩි විහර ඉතාම ඉක්මනින් බලාගෙන ගිලා මිල ගන්නන් මනවාද කියලා ල්ල හුගක් කෙලාවට පෞද්ගලකව සම්බන්ධකම් පවත් අ්ඩෝනෑ ඕොද මේ සමාගමක් නෙවෙයි ඒහින්දා මේක තත්වෙකොහොමද ප අඩු පාඩු මුණුවවද මේක දෂ මො හරි තියනදගෙක සාගච්චා කරල යනුව පලන්ඩ් ඔන්න ඒ තැන කතා කරන තම ගඩ දිනුව කරන්නන්නේ නමුත් මූලි කෝෂයෙන් දෙදනා සම්බන්තාය ගොඩන ගෙන්න්නේ තාක්ෂණය පොස්සේ. C2 මෙතනදබ. බහුලව දකිින්ට ලැබෙන බිස්නස්තු කස්ටම කියනක ප්‍රතිවුරුද්ධාකාරය ්‍යාපාරිකයකුට තාක්ෂණය ඔස්සේ වෙබ්බඩ විය කරහා දේවල් සැපීම රණව සම්ප්‍රදායක ලෙස ්‍යපාරික වින් පරිභෝගයෙකුට යම කලිවි කර එක ප්‍රතිවුරද්ධ ක්‍රියාවලිය මේ සිද්ධ වෙන්නේ. උදාහරණයක් ලෙස අපට ගන්න පුළුවන් යම්කිසි වෙබ්බඩවක් තියෙනවා මේ වේබඩවිය කල්මනා කරය කරන්නේ සමමාගමක් මගේ. ට දෑ මගේ තියෙනවා ඉතාම දුර්ට ලබ පැරණි පොතක් මට මේක සාධාරණ මිලකට විකුණ ගණ්ඩෝන විශේෂය මෙවැනි පොත් හොයන්නේ ඒ සම්බන්ධව උනන්දුවක් විශේෂ උනන්දුවක් තියෙන අය. ඉතිං ඉතාම හොඳින් මේ වෙඩ්බඩී හරහා දැන්වීමක් පල කරන්න පුළන් මේ පොතේ ස්වභාවය. පොත මගක් කිල්ටු වෙලාද. එමනත්තංඒ සමාහලටිගෙන අලුත්මවාගේ කියලා නිය නියව් ඒ විදියට ඉතත්වය. ඒත් ඒ තත්ත්වය තිීරණය කරන්නේ. වේබඩිය ල්පනය කරනය එකන සමාගම. ඒ සමාගම ඒ පොතට වර්ගී කරණයක් දීතියහ වර් පහක් ඕල්මෝස් නිවිය අන් මේ විදිට සමාහලාට හඩලි යස්ට ය ඒවාගේ වශයෙන් එකකට අපික තෝරන්ඩයි තියෙන්නේ මගේ පොත සම්බන්ධව මම තීරණ කරගන. ඉළඟන මම මිල ගනන්දඩෝන එතනදීත් ඒ මිල ගන්නන්න සාකච්ඡා කරලලා තීරණය කරන්නට පුළුවන් ත්‍රත්්‍යකට තමයි යෙන්නේ මරලාට මම කල්මනා කරනය කරන වෙබ්බඩ විය අවශ්‍යයි සමහරලාවට මේකට ඉන්නවා ඉල්ලුම් කරුවෙක් නමුත් මේ මිලගණන් යාට වැඩී. එහින්දා යාට කියනවා මේ සඳහායා මිලගණන් දෙන්න කියලා. බා්ඩය මිලිදිගන්ඩ කැමති කෙනට. මේ වෙබ්බඩ වී හර හා බාන්්ඩ අයිතිකරුට දැනුන්දීමක් කරෙනවා මෙන්න මේ විදිට මේක ඔකර එකක් කියලා කියන්නේ ඉල්ලුමක් තියෙනවා මේ පොතට මේ ගානට කැමතිද කියලා. ඉති ඒ එකගතාවය මත ඒ පොත තැපෑලට දාන්නේ බාණ්ඩි හිමිකරු කස්ටම ලබාගන්නෙත් සමහරි විට කෙලවරේ කස්ටම ගෙනෙක්. තුට මේක ඇත්වශයෙන්ම අවසාන වශයෙන් කස්ටමතු කස්්ටමවාගේ ගණදනුවක් බවතම පේන්නේ. හැබැයි ඒ අවසාන ඉන්නඒ කස්්ටම මවා වෙලා ඉන්නේ කල්මනාකරණය කරන ව්‍යාපාරික ආයතනයට එතුට මේ ඇත්වශය ගණුද නුසිදධ වෙන්නේ කස්ටමට බිස්නස් පාරිභූගයාගෙන් ව්‍යාපාරියට මෙතන පැහැදිල කියලා තියෙනවා එතකොට මේ මුදල ගෙවන්නේ වෙබ් බඩවියට සමාගමට වෙලිදදි ගණ්ඩ කෙනා. ඒනිසා හැබැයි පොතටැපෑලි එවන්නේ පොත අයිතිකරු හර දීල තියෙන ඒමිලිදදි ගණඩ කෙනාගේ ලිපිණයට. නමුත් ඒ ගණු දෙනුව විවෘතනෑ කස්්ටමටු කස්්ටම සම්බන්ධයක් පවතිය නෑ ඇතන. මෙතන මේ මං දක්වල තියෙනවා මෙම සමස්ත ක්‍රාවලිය සැලකීම දදි සටුබිසා ීට ස යන ව්‍යාපාර ආකෘති දෙකම නිරීක්ෂණ කළ හැකිය කියලා ඇ හැබයි මේ ආයතනය පවතින්නේ අල්විකරන්න දේවල් ඉදිරිපත් කරන කටමලා හරතම හ ඉන්න C2බ හැටියරිතම අපි වර්ග කරන්නේ. මීලඟට ති B2E බිස්නයම්ලෝයි මෙ යම් යම් ව්‍යාපාර තමන්ගේ සේවකයන්ගේ යහපත වෙනුවෙන් කරන දේවල්. යම් යම් දේවල් සමාරආයතන වැටුප් දිනයට ආරාධනා කරනවා යම්යම් සමාගංවලට ඒ තමන්ගේ බාන්්ඩ යම් කිසි වටමක් සහිතව ඒ පරි ගෙන විකුණ න්ටික සමාලාට කිරි පිටිවාගේ දේවල් අතේවශ්‍ය හන්ට ිකරන්ට ඇතිකල තමයි සම්්‍රදයක කරම. තුවට සමාගම සේවකැට සමාට මේක සුපසාධන සංගම කර සිද්ධන්දයක් ඇන්නඩ පුළුවන් සමාගම හැයිඒ සමාගම අවස්සර ඇතුව තුට සමාගම සේවකෑට ලබාදනසාහනයක් මේ එතකොට මේක බට මේක දැන් සිද්ධ වෙනවා තාක්ෂණය භාවිතයෙන් මීට වඩා ඉල මට්ටමින් බඩු බහ්ඩ මිලිදි ගැීමටත් වඩා සේවාවන් සැපීම උදාාරණයක් වශයෙන් තමන්ගේ සේවකයන්ට රක්ෂණ ලබාදෙන්ට අඩු මුදල්ලට ආරාධනා කරනවා රක්ෂණ සමාගංවලට මිල ගණන් ඉදිරිපත් කරන්නි තමාගගේ අඩවිහාරා. එතුවට සේවකව ද සමාගමය අඩවි අරා තමයි මිලගණන් තමන් අවශ්‍ය සමාගම ඔකදි කල දෝරන්නේ. එතුකට එතන සමාගමය කෙලින්ම මැදිහත්වීමක් නැතිවුණාට ඒ සමාගමය වගකීම යටතේ තමයි ඒ සේවකයට ඒ සේවාව ලබා දෙන්නේ. මේ අපි සහඳන්න්නේ බටු ඊ හැටියට. අවසාන වශයෙන් GC රජයෙන් පාරිභෝගිකට එමනත සිටිසන් පුරවැසිට සමහර්තැන් වල පාරිභෝගිකරල් තින කස්්ටම ගන්සිමසිිසන් කොහොමත් සේවාව ලබා ගන්නකට පාරිභෝගිකයෙක් වෙනවා පුරවැසිය ුුණත්. එතනදිත් සාම්ප්‍රදාායකව කරනු බෝ දේවල් තාක් උපෝගකරන ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්. මේකට උදාහරන්න කිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. රජය මගින් පාරිභියෝග්‍යය වෙත අයිසිටි තාක්ෂණය උපෝගකරගනමි ලබාදන පහත දැක්ක ආකාරය සේවාවන් මෙමාකෘත්්‍යට ඇත්තේ. උපැන් විවාහ මරණ සාහතික ඇමිතන සාතික වචනය අඩුවේ මාර්ග ගතව ලබා ගැනීම. මාර්ගගතව වාහන ලියාපදිංචි කිරීම. මාර්ගගත වාහන ආදෑම් බලපත්‍ර ලා ගැනීම මේ ලංකාවේදී දැ ශ්‍රී ලංකාරජයෙන් ලබාජන සේවාක්. මාර්ගගතව විදේශ ගමන් පත්‍ර ලබා ගැනීම. බොහෝ රටවල් වල මේක කෙරනවා මාර්ගතව ජතික හැදුරුන් පත්ත ලබා ගනීම ඒ ජාතික හැඳුනුන් පත්තව වෙනුවට කිටියදුරු බලපත්‍රේ සමහ රටවල් වල ලබා ගන්න පුළුවන්. එතනදී භෞතික වශයෙන් සිිය යුතුකාරණා තියවා දැන් උදාහනය කටියට වාහන ආදායම් බලපත්‍රය අලුත් කරනවානන් ඊළං අවරුද්දට අඩවිය ආඩම්වී රතවාහන සම්බන්ධව දෙද පාර්තමේන්තුවේ වෙබ්බඩු විහාරා කරන්න පුුවන්. එ වාහන බලපත්‍රය අලුත්කිරීමට කාරණා තුනක් සම්පූර්ණයන එකක් තමන් ගියවුරුද්ධේ බලපත්‍රය ඉදිරිපත් කරන්න ඕනෑ. දෙවැනික රක්ෂණ සහතිකයක් ඉදිරිපත් කරන්න ඕන. තුන් ගනියක දුම්පරිීක්ෂාව කරපුාවට සාහතිකයක් තියෙන්ට ඕන. එතුට මෙතනද දුම් පරීක්ෂාවට වානය බෞතිකව ගෙනිය අන්න න. ඉතුරු ටික ගෙදරින් දලා ඕනෑ මලාව කරගන්න පුළුවන්. එතනද දුම්පරීක්ෂාවට අරන්ගිහාම එතනදී ගුල්ගේ පද් තියටට ඒ දුම් පරීක්ෂාව කර යතන දෙක් තියෙනවා ආයතන දෙකේ කුමනෙකට ගියත් ඒකුල් තමන්ගේ පදධතියට මේ වානය සමත් වනාධ කියන එක දානවා ඉතු පදධතිය තියෙනවා ඒ පද්ධතිය ඒ දු පරීක්ෂා කරන සමාගම පද්ධතියයි බලපත්‍රය අලුත් කරන දෙපාර්තමේතුේ පද්ධතියයි සම්බන්ධයි රක්ෂණ සමාගම් සියලුම මෝට රතවාන රක්ෂණ සමාගම මේ සම්බන්ධයි එතුකට තමන්ට තියෙන්නේ තමන් වෙබ්බඩවිට පිරිසලා දුම් පරීක්ෂාව කරපු ආයතනේ නම තෝරඩ තෝරපු හම සමත් දසමද ගෙනකෙකුල් අන්ගේ වෙබ්බඩවි මේ වෙඩඩ වේඩ විය දැනගන්නවා. රක්ෂණයක් එමයි තමන් ගරක්ෂණ සමාගම තේරු හම සිද්ධවිෙන වාහනාංකයෙන් පමණයි. වාහනේ ලියාපදිංචන්කය තියනෝදිි කල බලනවා තුම් පරීක්ෂාව සමර්ත වුණු ලැයිස්තුයි. මේ වලංගු රක්ෂණ සහතිකයක් තියනාද කියලා ඒ රක්ෂණ සමාගමී මේ අන්කේ තියනතික බලවා එචරයි. ඊලඟට ඉල්ලනවා බහුගිය බලපත්‍රේ අංකය. ඒ අන්කේ ඇතුළත් කරහම ඒ අංකය වලංගුති කියලා බලනෝ. ඉන් පස්සේ අපට මුදල්ගෙවීම ක්‍රමවේදයට යන්න පුලුවන් ඒවෙලාවට සති දෙකකට තාවකාලික බලපත්‍රයක් මුද්‍රණය කරලා ගණඩපුුවන් ගදියට අපට ඊට පෑලිින් එවනවා. ඊට අමතරව සුල් ඉතා සු මුදලලාය කරනවා මේ නොග හිතන් සු මුද ගේ සු ද ංි තන්නේ ැල් ගත්තු හැටිටි වෙන්ඩ ඇති ශේෂ තැපයිලිින් ැල් දෙපාත්වේතු හර ෝ අස්ථාවලී ඊළඟ සෙන සුරාදා වෙනකොට නිවසට බලපත්ී ලැබෙනවා. යදට මේක ඉතාම කාරක්ෂමව බොහෝ සාර්ථකව කරන කටයුත්තක් වාහන ආදයම් බර්පත්ත අලුත් කිරීම. ඊ ව්‍යාපාර ක්‍රියාවජි කදාල වැදගත් කරුණු අපේ මාතුකා අයටත අයත්වෙනවා මේ අතත්්‍ය වෙළඳ ප්‍රදර්ශනාගාර තොරතුරු තැරැව්කරුවෝ මාර්ගගත වෙළඳපල අන්තර්ගත සපයන්නෝ මාර්ගත සේවා සැපයුම්කරු දවාර අතත්්‍ය ප්‍රජාව ඉතාම වැදගත්වෙලාට පුද්ගලෝ සමාරලා සමාග සමහරලාට තාක්ෂණයවි්‍යාපාක්‍රියාවලයට වැදගත්වන. ඉ්‍රීසි මේ හැමෙක්ම දනගන්න එක වැදගත්තෙ virtual Studio front information broker, online marketplace content providers, online service providers මෙතනදී වර් ටෝ ෆන් කියන්නේ යම් කිසි පුදගලෙකුට යම් බාන්ඩක් මාර්ග ගතව සොයාබල්ල ඇනුම් කරලා මුදල් ගෙවීමට පහසුකං සලසන වෙබ් බඩවිය තමයි වර්ල් ස්ටෝ ෆරන්ටික කියලා කියන්නේ. මේක ඇත්තටම හැම අස්ථාජය ස්වාභාවිකවසාම්ප්‍රදායකව සිද්ධියෙන ආකාරයක් මතක් කරනවා මොකද මේ සංසන්ඳිනය කරලා වාසියවාසි අපි දනගණ්ඩෝන නිසා සාම්ප්‍රදාායික වනන් අපි සාපෝකට ගිහිල්ල බාණ්ඩිය තෝරල මුදල්ගෙවල බාණ්ඩි අරගන්නවා මෙතර දීවෙන එක මදේ බාන්්ඩි ලබෙන්නේ පසුව. තොරතුරු තැරවකරුවෝ මෙ ඉතාම වැදගත් කාරණයක් අපි දැනගතයුතු ඇතැම් පුද්ගලයෝ සමහාර විට සමාගම් එ ඒ සමාගම්වල දිත් පුද්ගොලයෝ තමයි මේ කටයුතුවල යෙදන්නේ සමාගම වෙනුවෙන් මෙතන දිවෙන්නේ සාමාන්‍යෙන් ප්‍රසිද්ධිය ලබාගත හැකි තුරතුරතියනවා අපේ තුොරතුරු දැන් මැතිවරණ කියන්නකට ඒ මැතිවරණ කෙට්වුුණ හම ඒ මැතිවරණඒ ලියාපදිංචි චන්දදායක ලැයිස්තුවක් ප්‍රදර්ශනය කරනවා මේක දැන් අඩිවියෙන් ගන්න පුළුවන් එදට මට පුළුවන් වෙන කෙනෙකුගේ මහර්ගම නං මේ මහර්ගම දිස්ත්‍රක්කේ මහර්ගමාසය ලස්තු බලන්ට පුළන් ඕනකකට බලලා පැමණිලි කරන්නට හෙම් පුලුවන්. ඉදි මෙතනද මේක මේ ක්‍රියාවට ඉතරක් භාවිත අනකර වන්නත් අටයුතු වෙනුවෙන් දැන් පෞද්ගලක තුොරුතුරු නංගං ඇතකට ගැහැනු පිරිමි බව මේගේ ේවල් සමාරලාට ලිපිනයක් තීරුණගේ පෞද්ගලක ලිපිනය යවගේ දේවල් දැ එකතු කරනවා වෙනම පිරිසක් ඉඳගෙන. ඉදි එතනදී මෙත මේ තහනමක් හැටියට සලකන්නඩ බෑ. සමහාරීට අන්නතිකල් ගනයට ඇටෙන්ට පුළුවන් නමුත් නීති්‍යානුකූලව මේ වැරද කැටියට දැක්වන්න නෑ මොකද ප්‍රසිද්ධියම ඉදිරිපත් කරලා තියෙන ස්තොරතුරු. ඉ මේවා මේ ලියල තියෙන විදියට සේන්ස සන් ටිස් ටික්ති පාර් නගාන. සම්බන්ධ ොරතුර වාහන ලියා පදංචි ගසාවිවලින් උසාවිවාර්තා අපට ලබාගන්න පුලුවන්. ඇ මැටිවරණ ලැයිස්තු. සමාජ මාධ්‍ය, සෞඛ්‍යය බැංකු ගණු දෙනු. වැනි ප්‍රසිද්ධවාර්තා සහ පෞද්ගලික ප්‍රවායන්ගෙන් ගන්න තොරතුරු. අන්තිමට ඒක් තැගවලින් ොරතුර එකතු කරගන එ එක්කෙත් පුද්ගලයා දැන් සම්බන්ධ කරන්න ්‍ය තාක්ෂණය තියෙන නිසා මේ පහසුවෙන් කරන්න පුළුවන්. තමාමලට පුද්ගලයාගේ නමක්. එඒමට ලිපිනක ෙන් පුළන්ගේ ලිපිනට ගැපෙන බැරුහම ද තල ප සන්බද නොය ොරතුරු වෙනත් වෙන ්‍රවයන්ගෙන් ලැබෙනවා ඇතු කරලා ඊළඟට ඒ පුද්ගලයා සම්බධව මේ වගේ තුරරවායි ගැහැනු පිරිමි බව විවාක අයවාක බව. රැකියාව ජාති යාගම්තු දේශපාලල බැී මොන හරිතියනවාද ඇෆිලේන් කියනෙ එක. ඊළඟට රැකියාව අව්‍යහාාවක බව. ආදායම් තියෙන ආකාර මේ ඔක්කොම එකතු කරලා යම් යම් සංගිධානවලට ලබා දෙනවා. මේ මේ මිලදිීගන්න සංගවිධාන යනවා සංගිධන ඒ පුද්ගලයා දිහා බලලා බොහෝවිට තමන්ගේ මොනහරි බාණ්ඩ ප්‍රවර්ධනයක් කරන්ඩ එහෙමෙනත්ත වෙනත් ඒ අ අතර ගොමාරු කරගන්නවා මොනහරි ඒගොල්න්ගේ ආදායමම් උපදර්න ක්‍රියාවලිවට සම්බන්ධ කරගන්නට ඉති මේ අයියට කියන්නේ තුරතුරු තැරව කරු මේ තුරතුරු එරැස් කරගන විකුණන අයි. මේ මේ බොහෝ විට මේ තාක්ෂණය නිසාමයි සිද්ධ කරෙන්නේ. මීලඟට මාර්ගගත වෙළඳපල ඔන්ලයින් මාගට පලේස් කියෙ එක මේ මාර්ගත වෙළඳටර කියැන බහෝ විද්ධ තුන් වන පස්පාර්ශ මගින් බාන්්ඩ වීවානිචජ්‍ය වෙබ්බඩ වයක්. විබ්බඩ ගිහාහම මේ වි්බඩ වී තියෙනවා නොඒෙක් නොෙක් අය. බොහෝ විට තුන්ගෙන පාර්ශයක් ඒ සමාහලාට සමාගමක් වන්න පුළුවන් සමාලාට යම්ප පුද්ගලෝ වට පුළුවන්. ඒ පුද්ගල සමල්ලාට ආනයනය කලා දේවල් විකුණ නය වෙන්ඩ පුළුවන් තවවාශයෙන්. මේක අපට සසන්දයෙන් කර පුළුවන් සාමාන්‍යෙන්. සාම්ප්‍රදායයික පොලක් ගත්තොත් මේ පොල්ලට දැන් අපි ගත්තොත් හ යම්කිසි ටවු් එක ගිටව තිය පොලක් ගත්තුොත්ය මේ පොල්ලටටවුන් එක ඉන්න වෙලින්දොත් එනවා. පෞද්ගලිකායත්යවා සමහරය තමන්ගේ වත්්‍යේ තියෙන දෙයක්රන යවා එම න් අහල පාදායගෙන් දෙයක් අරග ඇවිල ඉකුල්ල ගන්නාය තින්නවා. ඉතින් එතන මෙත නර බහවිද තුන් වෙන පාර්ශයය. ඒය අත්තර සම්බන්ධයක් නෑ. මේක තමයි ඔන් Onlineයින් marketකට් ලස් කියල කියන්නේ වෙබ් අඩවිය කර දැ මේේ දේ මේ සාම්ප්‍රදායකව පො වෙනදී ැ වේ අඩවිය කර සිද්ධවෙන්න පුළුවන් ඉළඟට අන්තර්ගත සපයන්න මේ මේ සාමාන්‍ය කරන්න යම් යම් සමාගං වලටසේවාවන් සපෙන සමාගංවලට සංගීතවාගේ දේවල් රූපවාගේ දේවල් එකතු කර ඒ සමාගං වලට ලබාදයෙනවා. අ මේ සමාගන් ඒවා තමන්ගේ කටයුතුවලට ව්‍යපාර කටයුතුවලට යොදාගන්න එක. සමාරලාට මේ ටක්ස්ට කියන මේ ටික්ස් කියන එක සමාරලාට යම් බාණ්ඩ පිළිබඳ විස්තරාත්මක දෙයක් වඩත් පුළුවන්. ඊළඟ වර්ගය මේ මාර්ගගත සේවා සැපියම්කර. ඔන්ලයින් සර්විස් ප්‍රවයිඩ මේ මාර්ගගත සේවා සොපයන සමාගං. සේවාව හැටියට මේ පිපහර දක්වල තියෙනවා මේක මේ වෙබ් අඩවික් වඩ පුළුවන්.වෙබ අඩවි සපයන කෙනෙක් වඩ පුළුවන්. මේක මාර්ගගතව මේගොල ඉදිරිපත් වෙනවා එඒයට තමන් ටඕොන කන තමගේ සගමට වෙබ් අඩවියක් ලබාදනවාගේ. ඊළඟට මේසාකච්චා මණ්ඩප ඉදිරිපත් කරනවා. Discussion for. ඊළඟට කතා බහ කිරීමේ මැදිරි Charoom. ඊළඟට වෙබතැපෑල.වෙ mailඩැ Google. යාහෝ වැනි වෙබ මේ ලබා දෙෙන සේවන්ට ඇත්තෙනවා මේ ගොඩට මයිත්‍යෙනවා අන්තර්ජාල පහසුකක් නැති අයට තමන්ගේ දුරකතනය හර හ ඩෑයල් කනෙක්ෂන්ස් ලබා ගන්නන්නේ සේවාවරුක මාර්ගගත සේවාවන් සැපවුම් කරනවා.මීළඟට දවාර මේ දවාර යන්නේ මට කලින් පාඩමේජිත් සාකච්ඡා වුණා ගදවාර් එතුො ආරක්ෂාකාරී ලෙස දෙ ගිවීම කැඳෙක මේ ගුවක් සංවේදී කාරණයක් මේක ආරක්ෂාව කියනක හරියට කෙරෙන්ඩෝන මෙතනදී ඉතාම පෞද්ගලික බැංකු කටයුතු වැනි දේවල් බැංකු තොරතුර වැනි දවල් හුළමාරුවෙන අවස්ථාවක් ඉති ගෙවී දවාර ඇරුණ හම වෙනත් දවාර ඒ කියන්නේ මේවා ඉන්ටර්ක්ෂන් සහ පුද්ගලි අතර වෙන ට්‍රන්ස්ක්ෂන් සොලදී දවාර හර හතමයි මේක සිද්ධ වෙන්නේ. මේ දවාර ඇත්වශයෙන්ම සම්බන්ධ කිරීමක් කරනවා තමන් ඉන්ටර්රක්ෂන්ස් ගන පාර්ශව දෙකක් අතරේ ඒ අතර මැදිීක් හැටියට දවා දවාර සාමාන්‍යෙන් බුදුකාංග වශයෙන් පවතින්. මෙම දවාරවල තියන වැදගත්කම විශ්වාසනය වන අතර දවසේ පැවිසි අතර පුා සේවය ලබා දෙනවා ්‍යාපාරවලට තම පාරිවෝකයන් සමග වඩා පළදයිසා කාරයක්ෂ මලස ගණුදන රීමට ඉඩ සැල්සෙනවා. අතත්්‍ය ප්‍රජාවමිනි මෙයත් ඉතාම වැදගත්යක් අතත්ව ප්‍රජාවක් යන භූගෝලී හෝ දේශපාලනමය වශයෙන් සීමාවක් නැතුව ඉග ලෝක කොහේ හිටියත් තමන් මොන දේශපාලන මත දැරුවත් ඒ සීමවල් නැතුව තනි තනි පුද්ගොලයවන්ගේ සමන් වෙත සමාජ ජාල හැතැහදීම මෙහිදී කෙරෙන්නේ තම ස අතත්්‍ය ප්‍රජාවක ප්‍රධාන අරමුණ පුද්ගලයන් තම හැඟීම් නිදහස පකාශ කිරීම අදහස් ප්‍රකාශ කිරීම. තමන්ගේ දැනුම කිසිම සීමාවගින් තොරව තමන් ඉදිරිපත් කනවා ඇත්වශ මේ බඩවියක් හැටියට ගත්තු තෙම බඩිය ඒ තමන්ගේ අදහස් චැට්ට් එකක් ඒවාගේ ඉදිරිපත් කරනවා. තමන් මම මෙහෙම කෙනෙක්ේ මට මේ වගේ අදහස් තියෙන්නේ. මේ වගේ දේවල් මම එතුකට මේ පරිපාලනය රට අපේ රට පරිාලයග දරන මේ අදහස් කරලස තමන් වාදන ම ඉදිරිපත් කනවා . අන්තිමට මේඒ අතරේ හැදි ගොඩනැගෙනවා ප්‍රජාවක් ම මන්ගේ අදා සුමාරුගරගන්න බොහෝ විට ඒ අ අතරේ කුඩා ප්‍රජාවන් තමන්ට සමීප ගති ලක්ෂණ තියෙන අතරේ ඇතියෙනවා ඇතු මේ අය තමාලාට දීර්ග කාලයක් මේ සම්බන්ධකම පවත්වාගෙන ඉන්නවා. ඉදි මේ සමාරලාට ම තියෙන මානන්සික පීඩනය යවත් කරගණඩ ෙන්ඩ පුළුවන් හුද කලාවු පුද්ගල වෙන්ඩ පුුවන්. එඒ අයට තමන්ගේ කාලය ගත කරලා සාමාන්‍යෙන් හිත සංසුන්න්න තබාගන්න. සුදු අවථාවක් වෙන්න පුළුවන්. ද මීළඟට නිපුුණතා මට්ටම දොළහයි දසුම තුන මේකට අදාල මෙ නිපතා මට්ටමට අදාල යම් යම් කරුණු දොලයි දසම එකේදිත් සාකච්ඡාවනා ප්‍රධාන වශයෙන් මෙහිදී අපි කතා කරන්නේ අ සදන විේෂ සංවේදන තාක්ෂණයත් තොරතුරු තාක්ෂණයත් විශ්ලේෂණය කිරීමක් ප්‍රධාන මාතෘකාව ඊ අලිවිකරණය දැන් අපි දන්වා බොහෝ සමාගන් අලිවිකරණය සඳහා සාම්ප්‍රදායයිකව නොයෙක ක්‍රම පාවිතා කරනවා දැන්වීම් පුවත් පත් දැන්වීම් ගුවන් විදදුලිරූපවායනී දැන්වීම මරහා ඒවගේම දැන්වීම් පුූරු බිල්බූඩ් විශාල වශයෙන් භාවිතා කරනවා ඇතුකට මේක තාක්ෂණයෙන් මීට වඩා පළදායිව අපි පරිගන්නක භාවිතය ගැන කතා කරනවට අපි කාර්යක්ෂමතාවය නීරවාධ්‍යතාවය එට කන්සිිස්ට කියන එක ඒ වෙනසක් නොවී සාමාන්‍යයෙන් පුද්ගලයෙක් තීරණ ගැනීම අදගත්තු තීරණය ඒ දේටම වෙනස්ට පුළුවන් හෙට. නමුත් පරිගන්නක කන්සිස්ටන්් කියන එක. ඒඒ වගේ උ විශේෂ ලක්ෂණ තියනවා කාරක්ෂමතාවය නි නිරාද්ධතාවය මිල්ලා අඩු බව ගෙන එක. නමුත් අපි ඒවානි ජයේදී වැඩිපුර කතා කරන්නේ පලදා හිතාවගැන පඩක්ටිවිටි ගෙන එක උදාරණයක් හැටියට අපි දැන්නවම් පූරුවක් දැම්මොත් එහම නගරයක මේ නගරේ මේ පාරි හරහා යනාවිතර ඒක දකින්නේ. නමුත් මිල්ියන ගනන් එ වෙබ්බඩවි බල විබ්බඩ අන්ර්ජාලය දැම්මහාම අර විදිිය සීමන් සහිත පිරිසක්න මේක විවෘත්ත වෙනවාමේ දැන්වීම ඉතා විශාල පිරිසකට. එතකොට පලදායිතාාවය වැඩුවෙනවා. මෙතනද ඒඊ අලි කරණ යනු පාර්භෝග ඉල්ලුම සපාලි සඳහා පරිග ගත ජාලයක් තුළ බාණ්ඩ සහ සේවාවන් සැලසුම් කිරීම සැලසුම් ක්‍රියාත්මක කිරීම මෙතන සුර රන්ද තියෙනවා අද බෙදා හැරම් ප්‍රවර්ධනය කිරීම මිගණන් නියම කිරීම මේ සසිල්ල සිද්ධවෙන්නේ පරිගණක හරහා. අලවි කරනයේ දී සාම්ප්‍රදායයික අලවිකරණයට වඩා ඊල් සුවිශේෂ වාසි එකකත්තගින් ලැබෙනක් පරිභෝග්‍යයටට වඩා තරණ කාරි මිල ගන්න ලැබෙනවා මෙතනද ඒ මොකද තාක්ෂණය හරහා ඉතා විශාල සමාගම් ස සමහරලාට එක තැනකට එකතුවෙනවා ඒ අයි තර්ග කරනවා ඒ තරග කරනකොට පාරිභෝකාව දිනාගණ්ඩ තමගේ මිලගනං ෂ එක එක ක්‍රමෝලින් පහත එහෙල්නවා ඒ ්‍යාපාර වලට මෙහයුම් වියදම වැඩිුවන අපි දන්න සාම්ප්‍රදාායික අලිවිකරණය ගෙනනක ඒ දැන්වී මරයනයක වියදම වැඩී ්‍යබ්සයිට් එක කරහා වියදම හුගා කඩුදී. ඒවගේම පලදායිතාව ඉල ඒ අලවිකරණයදී ව්‍යාපාර මගින් ඒ අලිවිකරණය සහ මාර්ග ගත එන බරද තියන ලබදන. සාපයාම බාන ැවින් පාරි ාය භෝගයටට වෙලඳ ොළ තුරොත්තුරු තම පරිගණකෙන් ලබාගෙන නිවසන් බැහැව ොගොත් සසති ෝනෑම දින්න එක ඕනෑ ලාවක ාණ්ඩ මිලදි ගණන්න පුලුවන්. මේ අවසාමරශ අප මේ සාකච්චා කරන්න දැන් අධවිකරණයේදී අර මාකටින් කියනෙකර දැන්වීම මගින් පාරිභෝගකාව දැනුවත්කිීම දැන් වෙබ් සයිට් කර සිද්ද වෙනවා. යතුර පාරිභෝගයාඒ බාන්්ඩ පළිබඳ හොඳින් දැනුවත්වයනවා. දැන් ඒ අතරේ මාර්ගගත සාපුයාෑම කියන්න එක ල්යි ශිපි කියනකත් ඒ පරිගණකීමම දැන්තියෙනවා තතුොට අුි අලවි කරය හර අබාන් හඳුනා ගැෙන දැන් වෙබසයිට් එක කරහා ඔන්ලන් ඕඩ කරලා තමන්ට ගෙන්න්න ගන්න පුළුවන් එනිසා පලදායිතාව වැඩී පාරි භෝගගකට ඉතාම පහසුයි තමන්ගේ බාන්න බිලිඳ ගැනීම සම්බන්ධය තියන ගැනීමේදී මේ පාඩම අපි මෙටනින් වසන් කරනවා ඔබ සැමට අයිබෝන්